ශ්‍රීලංකා කණ්ඩායමත් අයර්ලන්ත කණ්ඩායමත් අතර ලෝක ස්ලෑම් තරගාවලියේ තිබුණු සුපිරි 12 වටේ තරගයේ පහසුවෙන් ජය ගන්න ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වෙනවා. අයර්ලන්ත නායක ඇන්ඩ්‍රූ බෙල්බර්නි තරගයට කලින් කිව්වේ පසුගිය කාලේ දක්ෂතා එක්ක ලංකාවට සක්මක් දෙන්න තමන්ට පුළුවන් කියලා. හැබැයි මේ කියපු කතා තරගයේ අවසානයේ වෙනස් කරන්න ශ්‍රී ලංකා පන්දයවන්න සමත් වෙනවා. මම හිතන්නේ අපි පසුගිය කාලේ පෙන්නපු දක්ෂතා වගේම ලංකාව එක්ක තරගයේ තියෙන තනතිල්ල අපේ රටේ තනතිල්ල වලට ගොඩක් සමාන නිසා අපිට තරගයේ වාසියක් තියෙනවා. අපි දන්නවා සුපිරි 12 අතරේ තරග හැම එකක්ම ගොඩක් අභියෝගාත්මකයි. හැම කණ්ඩායමක්ම හොඳ තත්වයක ඉන්නේ. ලංකාව අවසන්නතාවට හමුණු අවස්ථාවේ අපි පරාජය වුණා. එදා උණු දේ ගැනත් ලොකු අධ්‍යයනයක් අපි කණ්ඩායමක් විදිහට කළා. එයාලගේ දඟපන්දියවන්න තමයි අපිට ලොකුම තර්ජනයක් වෙන්නේ. ඒ නිසා ඒ පන්දියවන්න ඉලක්ක කරලා අපි සැලසුම් හදලා තියෙන්නේ. අපිට ලොකු වාසියක් තියෙනවා. අපි පසුගිය කාලේ ඇෆ්ගන් කණ්ඩායමක හොඳ සෙල්ලම් කළා. එයාලත් දඟපන්දියවන්න එක්ක තමයි තරගයට එන්නේ. ඒ නිසා ඇෆ්ගන් දඟපන්දියවන්න එක්ක සෙල්ලම් කළා අපිට ශ්‍රී ලංකා පන්දියවන්නන්ට හොඳින් මුහුණ දෙන්න පුළුවන් වෙයි. ඔය විදිහට තරගයට කලින් කියපු අයර්ලන්ත නායකයා තරගයේ පස්සේ කිව්වේ මෙහෙම කතාවක්. අපි දැනගෙන හිටිය ශ්‍රී ලංකා කණ්ඩායමේ ලොකුම තර්ජනය එල්ල වෙන්නේ දඟපන්දියවන්නන්ගෙන් කියලා. කොහොමhari එයාලා අපේ ඉනිමේ අවසානයේ වෙනකන් දඟපන්දියවන්න යොදාගත්තා. අපිට ඔලු උස්සන්න බැරි වුණා. අපි ප්‍රතිකරුවන් උත්සාහ කළත් අපිට යන්න ඕන තැන්ට යන්න එයාලා ඉඩ දුන්නේ නැහැ. අපි ලකුණු 160ක් 70ක් වගේ හිතේ තියාගෙන තමයි මුලින් පන්දුවට පහර දෙන්න ආවේ. හැබැයි අපිට ආරම්භයේ ඉඳන් එතනට යන්න බැරි විදිහට ලංකාවේ පන්දියවන්න පන්දියවුවා. ඇත්තටම එයාලා ගොඩක් දක්ෂයි. කාසිවාසී දිනලා ශ්‍රී ලංකා දඟපන්දියවන්නන්ගේ බේරින් හිතාගෙන මුලින් පහර දෙන්න තීරණය කළ අයර්ලන්ත නායකයා අවසානයේ තරගයේ පරාද වුණාට පස්සේ ওই විදිහට තමයි අදහස් දක්වලා තිබුණේ. මේනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වෙන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම ඔබ subscribe කරන්නත් cricket වලට කැමති ඔබේ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටේ නැවුම් දෙස් අපිට තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් cricket ලංකාවේ තින් ඔබට සුබ දවසක්.